පහුගිය දවසක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරලා කිව්වා සෙල්ෆෝන් අපි නිදා ගන්නකොට ළඟ තියාගන්න එපා කියලා. ඒගොල්ලෝ කිව්වා ඒක නිසා අපිට ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හැට ගන්න පුළුවන් කියලා. ඉතින් මේ කතාව ඇත්තද? විද්‍යාව හා තාක්ෂණයට ආදරය කරන ඔයාලව ආයිබෝන් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් ඔයාලා දෙකතු වෙන්නේ අපේ තවත් විද්‍යාත්මක පහදා දීමේ වීඩියෝ එකක් එක්ක. ඉතින් මුලින්ම මොබයිල් ෆෝන් එක කියන එක නිපදවන්නේ අපේ සන්නිවේදනය පහසු කරගන්න. ඊට පස්සේ ඉතාම කෙටි කාලයක් තුළ මේ මොබයිල් ෆෝන් එක ටික ටික දියුණු වෙවි ස්මාර්ට් ෆෝන් එක බවට පත් වෙනවා. මේ ස්මාර්ට් ෆෝන් එක මේ වෙනකොට බහුකාර්ය උපකරණයක් බවට පත් වෙලායි තියෙන්නේ. ඒ වගේම ස්මාර්ට් ෆෝන් එක මේ වෙනකොට අපේ ජීවිතේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. සමහර පුද්ගලයන්ට තමන්ගේ ජීවිතේ ගෙවා ගන්න බෑ මේ ස්මාර්ට් ෆෝන් එක නැතුව. ඒ තරම් ස්මාර්ට් ෆෝන් එක අපේ ජීවිතේට ලං වෙලායි තියෙන්නේ. ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ බිලියන 5ක මිනිස්සු ප්‍රමාණයක් මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ මොබයිල් ෆෝන් වල අධික භාවිතය නිසාම මිනිසුන්ට මොබයිල් ෆෝන් වලින් එන්න පුළුවන් අයහපත් දේවල් ගැන පරීක්ෂණ කරන්න ලෝකේ ඉන්න රටවල් බොහෝ දුරට පෙළඹිලා තියෙනවා. ඉතින් ඇමරිකාව වගේ රටවල් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා ලොකු සමීක්ෂණ ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා මේ මොබයිල් ෆෝන් වලින් අපිට පිළිකක්. එමත් නැත්නම් යම්කිසි සෞඛ්‍යමය ගැටලුවක් ඇති කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. හැබැයි මේ පරීක්ෂණ වලින් හෙළි වුණා මේ මොබයිල් ෆෝන් වලින් අපිට පිළිකා ඇති කරන්න හැකියාවක් නැහැ කියලා. ඒ කොහොම වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කියන්නේ අපි මේ කරපු පරීක්ෂණ ප්‍රමාණයේ තියෙන දත්ත ප්‍රමාණය මදි. ඒක නිසා අපිට බැහැර කරන්න බෑ මොබයිල් ෆෝන් වලින් පිළිකා ඇති වෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒගොල්ලෝ මොබයිල් ෆෝන් එක පිළිකා කාරකයක් ලෙස හඳුන්වනවා. ඉතින් මේ தත්ත්වය උඩ අපි ස්මාර්ට් ඩිවයිසස් පාවිච්චි කරන අය හැටියට ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මේ මොබයිල් ෆෝන් එක එහෙම නැත්නම් අපේ ස්මාර්ට් ෆෝන් එක නිසා අපිට වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු ප්‍රධාන හේතු කාරණා දෙකක් නිසා වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මීට අමතරව තවත් හේතු කාරණා තියෙනවා. මේක තමයි ප්‍රධානම හේතු කාරණා දෙක කියලා හඳුන්වන්නේ. අංක එක තමයි මේ සෙල්ෆෝන් රේඩියේෂන් කියලා හඳුන්වන්නේ. ඉතින් අපි ගාව තියෙන මොබයිල් ෆෝන් එක අපේ සර්විස් ප්‍රොවයිඩර් එහෙම නැත්නම් දුරකථන සමාගමේ තියෙන ටෙලිෆෝන් ටවර් එකත් එක්ක සම්බන්ධ වෙනකොට අපේ ෆෝන් එකෙන් යම්කිසි රේඩියේෂන් එහෙම නැත්නම් යම්කිසි තරංග වර්ගයක් නිකුත් වෙනවා. ඉතින් මේ තරංග වර්ගය අයිති වෙන්නේ රේඩියෝ තරංග පරාසයට. ඒ කියන්නේ මේ තරංග වලින් අපිට හානියක් නැහැ කියන එක. ඒ වුණාට අපේ මොබයිල් ෆෝන් වලින් සමහර විට අපිට හානි කරන්න පුළුවන් පරාසය. ඒ කියන්නේ රේඩියෝ තරංග වලින් බැහැර තරංගයක් නිකුත් වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඔයා දන්නවද අපේ ශරීරයේ තියෙනවා DNA කියලා රසායන ද්‍රව්‍යය. මේ රසායන ද්‍රව්‍යයෙන් තමයි අපේ ශරීරයේ සිද්ධ වෙන හැම ක්‍රියාවක්ම පාලනය වෙන්නේ. ඉතින් හිතන්න අපේ DNA යම්කිසි අවස්ථාවක අර මම කලින් කිව්ව ප්‍රබල තරංග වලට නිරාවරණය වුණොත් ඒ DNA වල සම්පූර්ණ රසායනික ව්‍යුහයම වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණොත් එතන විකෘතියක් ඇති වෙනවා. ඒ විකෘතිය සමහර විට ඊළඟ පරම්පරාවට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෘතිය වර්ධනය වෙලා පිළිකාවක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අපි නිදා ගන්නකොට අපි ළඟින් ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් අපේ මොකක් හරි මොබයිල් ෆෝන් එකක් තියාගත්තොත් ඒකෙන් නිකුත් වෙන රේඩියේෂන් නිසා අපිට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සෙල්ෆෝන් රේඩියේෂන් එකෙන් බේරෙන විදිහ අපි වීඩියෝ එකේ අන්තිමට කතා කරනවා. ඉතින් මොබයිල් ෆෝන් එකෙන් ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු වලට හේතු වෙන ඊළඟ කාරණේ තමයි මේ බ්ලූ ලයිට් එක කියන්නේ. අපි මේ පාවිච්චි කරන ස්මාර්ට් ඩිවයිසස් එහෙම නැත්නම් අපේ ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් අපේ කම්පියුටර් එක අපේ ලැප්ටොප් එක මේ වගේ හැම දෙයකම ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එකේ නිකුත් වෙන්නේ යම්කිසි තරංගයක්. ඒ කියන්නේ ආලෝකය. මේ ආලෝකය හැදෙලා තියෙන්නේ ශක්තිය අඩංගු වෙන ෆෝටෝන කියන අංශ විශේෂයකින්. මේ ෆෝටෝන වල යම්කිසි ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. මේ වෙනකොට හොයාගෙන දිනවා අපේ එදිනදා පාවිච්චි කරන මේ ඉලෙක්ට්‍රික් ඩිස්ප්ලේ වල නිදහස් වෙන ආලෝකයේ වැඩිපුර නිල් පාට තරංගායාමයක් සහිත ෆෝටෝන අංශු තියෙනවා කියලා. මේ නිල් පාට තරංගායාමයක් තියෙන ෆෝටෝන වලින් ඇති වෙන හානිය මොකක්ද? ඉන්නවා දිගු කාලයක් තිස්සේ මේ වගේ ඩිස්ප්ලේ එකක් දිහා බලාගෙන හිටියොත් ඔයාගේ පෙනීමට බාධාවක් ඇති වෙනවා කියලා. එහෙම නැත්නම් ඔයාගේ පෙනීම දුර්වල වෙන්නත් පුළුවන්. මේ වෙනකොට හොයාගෙන තියෙනවා මේ නිල් ආලෝකය අපේ ඇහැට පතිර වුණාට පස්සේ අපේ නිදිමත මුලක් අඩු වෙනවා කියලා. උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් කෝපි බොන්නේ අපේ නිදිමත අඩු කරන්නනේ. මේ කෝපි කෝප්පයක් බිව් එකකින් වෙන්නේ අපේ ශරීරයේ තියෙන මෙලටොනින් කියන හෝමෝනේ අඩු වෙන එක. ඉතින් මේ නිල් ආලෝකයට හැකියාවක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා අපි කෝපි කෝප්ප දෙකක් බිව්වා හා සමානව අපේ නිදිමත අඩු කරන්න. ඉතින් ඔයාට තේරෙනවා ඇති. ඔයා සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ එකක් දිහා බලාගෙන නිින්දට වැටෙන්න ගත්තොත් ඔයාට හරියට නිින්දක් ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් අපි දැන් බලමු මම මේ කිව්ව කාරණාවලින් අපිට ගැලවෙන්න මොනවද කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේ කාරණාවලින් අපිට 100% ගැලවෙන්න නම් මොබයිල් ෆෝන් එක ඉවත් කරන්න වෙනවා. හැබැයි ඇත්තටම අපිට මේ මොබයිල් ෆෝන් එක ඉවත් කරන්න බෑනේ. ඒක නිසා අපිට කරන්න පුළුවන් මේ දේවල් වලින් වෙන්න පුළුවන් හානි අවම කර ගැනීම. මම මුලින්ම කිව්ව කාරණේ සෙල්ෆෝන් රේඩියේෂන් වලින් ඔයාට ගැලවෙන්න තියෙන හොඳම විදිය තමයි ඔයාගේ ෆෝන් එකයි ඔයයි අතර ලොකු ඩිස්ටන්ස් එකක් තියාගන්න. ඉතින් මේකට විසඳුමක් හැටියට ඔයාට පුළුවන් වයර්ඩ් හෙඩ්සෙට් එකක් එහෙම නැත්නම් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්න. ඔයා සමහර විට අහලා ඇති ටෙලිෆෝන් කුළුණක් ළඟටම යන එක හොඳ නෑ කියලා. නෑ. ඇත්තටම මේකේ අනිත් පැත්තයි වෙන්නේ.
ඇත්තට ම ටෙලිෆොන්ටාවයගෙන් දුරට ඇන්ට දුරට ඇන්ට තම ඔයා ෆෝන එක පිටවෙන රේඩියේෂන් ප්‍රමාණය වැඩුවෙන් මොකද ඒ සිගනල් වීක්ෙන්ට වීක් අප ෆෝන එක ලොකු රේඩේෂන් ප්‍රමාණයක් නිකුත් කළ මේ සිගනල් ග්‍රහණය කරගන්න බලන්න එක නිසා සිගනල් වීක් වෙලාවට හැම්වෙලේම කොල්ල ගන්න වන අනිවාරෙන්වා හෙත්සෙට් එක පාවිච්චි කරන්න ඊළඟට මං කිව්ව දෙවෙනි කාරණේ තමයි බ්ලූ ලයිට් එක. ඉතින් මේ ඩිස්ප්ලේකින් එන බ්ලූ ලයිට් එක ෆිල්ටර් කරලා ගන්න ඔයාලට පුළුවන් බ්ලූ ලයිට් ෆිල්ටර් එකක් ඔයාගේ ඩිස්ප්ලේ එක ඉස්සරහින් හයි කරගන්න. මේක තමයි මුලින්ම අප ක්‍රමය. හැබැයි දැන් ඔයාලට පුළුවන් අලුතෙන් එන ඔපරේටින් සිස්ටම්ස් වල මේ ක්‍රමේ ඉන්බිල්ට් ඔයාලට පහසුකමක් විදියට දීලා දිනවා. උදාහරණයක් විදියට ඔයාගේ ෆෝන් එකේ Android run වෙනවා. එහෙම නැත්නම් iOS run වෙනවා. ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන් ඇති පහසුකම බ්ලූ ලයිට් ෆිල්ටර්. එහෙම නැත්නම් නයිට් ලයිට් කියලා. මම කම්පියුටර් එකේ පාවිච්චි කරන Windows 10 ඔපරේටින් සිස්ටම් එකක්. මේ Windows 10 operating system එකේ තියෙනවා night light කියලා පහසුකම්. මේක පාවිච්චි කරාම අපේ display එකෙන් එන නිල් පාට ආලෝකය පුළුවන් තරම් අඩු කරලා අපිට කහ පාටට හුරු පාටක් එළියට දෙනවා. ඔයාගේ phone එක සමහර විට මේ blue light filter පහසුකම නැති වෙන්න පුළුවන්. ඔයාලට මම පල්ලා description එකේ දාලා දෙන link එකට ගිහිල්ලා මේ blue light filter පහසුකම ලබා දෙන app එකක් download කරගන්න. එහෙනම් අද අපි video එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊළඟ video එකෙන් අපි ඉක්මනට රාමු. ඔයා අපේ video එක කැමති නම් like කරන්න. ඒ වගේම තවත් යාළුවෝට දැනගන්න share කරන්න. ඔයාගේ අදහස් තියෙනවා නම් comment කරන්න. ඔයාගේ channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට button එක click කරලා subscribe කරන්න. ඒ වගේම subscribe කරනකොට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් අපි අලුතෙන් video එකක් දාපු ගමන් notification එකක් එන්න ගන්න. එහෙනම් ගිහින් එන්න ඊළඟ video එකේ අපි ඉක්මනටම හමු වෙමු. අපි selecting colors